වැඩේ පටන් ගන්න හදන්න ඉතින්. මේ රට පැත්තේ හිටගන්නවා net fm බැලුම්ගල කියලා ඔබ දන්නවනේ. අන්න ඒ පැත්තේ හිටගෙන තමයි අදත් වැඩේ පටන් ගන්නෙ. මොකද දැන් මේ රටේ යනවනේ ලොකු වැඩක් මේ පාතාලේ. එතකොට මද්රව්‍ය ජාවාරම් පැත්තේම. ඒතර අන්න ඒක මඩින එකේ ලොකු සැලසුම් යනවා. ඉතින් ඒක හොඳයි. ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒතර හැබැයි අන්න ඒකට ඇඩ් වෙන්න ඕන තව පොඩි දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න විශේෂයෙන් ආරක්ෂක අංශ ඇස ඒ පැත්තට යොමු කරන්න තමයි net fm බැලුම්ගල මේ ව්‍යායාමය. එතකොට අන්න ඒ ටිකත් හරියට ඇනලයිස් කරගෙන යන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් යන්න පුළුවන් නම් මේක ඉදිරියට තව ගැම්මක් අරගෙන හොඳ පිම්මක් පනින්න පුළුවන් කියන එක net fm බැලුම්ගල අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා. ඒවර දැන් මේකෙදි මේ ආරක්ෂක අංශවල හිටපු සේවය කරපු ඒ වගේම මේ සම්බන්ධයෙන් ගොඩක් දැනුවත් තොරතුරු විශ්ලේෂකයෝ net fm බැලුම්ගලට මෙහිදී කතා කරනවා. මේ net fm බැලුම්ගල ආරක්ෂක අංශ ක්‍රියාදාමයන් සුපිරියටම ඉදිරියට අරගෙන යෑම විද්‍යසාම කරන වැඩ. එහෙම නැතුව මේ වෙන එහෙම මෙහෙන් ගහන ගේම් මෙතන නැත. හරි. දැන් ආරක්ෂක අංශවලට හරියට ඉස්සරහට යන්න පුළුවන් නම් මේ රටේ නීතිය කඩන, එතකොට මේකේ මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව කාබාසිනිය කරන අයට ඉදිරිව කටයුතු කරන්න පුළුවන්නේ. ගොඩක් අය රට පැනලානේ මෙහෙ වැඩ කරවන්නේ. අන්න ඒගොල්ලන්ටත් කොහොමද කටයුතු කරන්න පුළුවන් කියන එක සම්බන්ධව මෙහිදී අවධානය යොමු වෙනවා. මුලින්ම මෙන්න මේ විදිහට ලයින් එක අල්ලලා දෙනවා. මම හරි ආදරේ ශ්‍රී ලංකා පොලිසියට ස්ටේෂන් එකට මේ විශ්වර කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔක්කොම ආවා. මේ දැන් පොලිසියෙන් තත්ත්වය ගැන දුකයි. මේ පොලිසිය කියන්නේ කොහොමද? පොලිසිය මහත්තය යම් යම් මේ වෙනවා. ඒක නේ මම කියන්නේ. අවු දැන් තමයි දන්නේ ඒක. මත් මේ වියුත්ති කියම දන්නේ. මාර කණගාටු කරන දැන් නැද්ද? ඔයගොල්ලෝ දනාදි මම පිස්සෙක් කියලා. අද ඉතරපාරක දැන් කෑ ගහම යෝකේ නම් මම කෑ ගහන. ඒ මොක්ෂා කියන්නේ දන්නේ නැතුව කතා කරන. ගලවත්ත වාසේ දන්නේ නැතුව මේ මතුගම් තත්ත්වය කියලා කතා කරනවා. එහෙමනේ පොයින්ට් කරලා පොයින්ට් කරලා මේ වේයක පොලිසියට නුදුන ගන්නත් ඕනේ. මේ මොකද කියන්නේ? ඒක බැලන්ස් කරන්න දෙන්නවද? තරමේ ඉන්න පොලිසියත් බලන්න ඕනේ. හරි. හුමන් මැනේජ්මන්ට්. හුමන් මැනේජ්මන්ට් කෑ කරගන්න. මොකද මේ මොකද තාත්තා කියලා පැජම් කියලා කියලා යුපී වලට කියලා පොඩි විතර කතා. කියලා කියන්නේ. එයා මේ වොයිස් එක කොටයක් අල්ලගෙන දාන. එතකොට ඔය යුපී මෙහෙම යම් වෙලේම කියනවානේ. ඉච්චරක් අයදා ඉබයින් යාලගේ හොයාගත්තා කියලා. එතේ මම වරේ යස කියලා. අද මේ දින කොටක් තියෙනවා. පාවර් එකව ගලන. කරන්නේ සුද්ද ඒකවල ගන්නේ ඉතසාව කියනවා සුද්ද සුද්දගේ මල්ලිගේ කරන්නේ මං කියන්නේ කුරුද ගියා තියලා ඉඳන් එහෙම ගන්න බෑනේ උගේ මස්සණයා ගැනේ ඥාති මල්ලි දෙකට අරදින කේඩියට කරගෙන ඔයටි ගන්න කියන්නේ ඊටසේ ආක මොකක්ද ඔගේ තියෙන තව එකක් තියෙන මේ පරල තරංග කට්ටක් තියෙන උගේ සල්ලි තරංග යන කට්ටක් ඔහොම යම් යම් අවධානයට යොමු වීම් තිබෙනවා. ඉතින් ඒ අදාළ ශාස්ත්‍රයන්වල අත්දැකීම් තීන ප්‍රවීණයන්ගෙන් අපි කොහොමත් ඒ අවස්ථාවන්වල අදහස් ලබා ගන්නවානේ. ඒ තුල කියවෙන්නේ විශේෂයෙන්ම මේ අයතා ඉපැයීම් සම්බන්ධව යොමු කර යුතු අවධානය වැඩි කරන්න අවශ්‍ය කියන කාරණාව. එතකොට දැන් මේකෙදි මේ මීට ඉස්සෙල්ලත් net fm බැලුම්ගලින් අනාවරණය කරානේ අර දනුකාමරසිංහ කියලා එක්කෙනෙක් සම්බන්ධව. එයා අර විවිධ නම් වලින් ඉන්නවා. ඒවා ඉතින් අපි කියන්නේ නැහැ. මොකද හේතුව වැඩක් නැහැ. මොකද අපිට මේ ඔවුන් ප්‍රොමෝට් කරගෙන යන ගමනක් මෙතන නැහැ. හැබැයි උපක්‍රමශීලීව ඔවුන්ගේ ජාලය ඇතුළට අපි රිංගුවා. හේතුව ඇවිල්ලා මේ ගේම් එක වදින විදිහ සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය නිසා. ඈ ඩිලිෂාන් ඉතින් මම මේ අපි එයාටත් අවස්ථාව දීලා බලමු එයා කොහොමද ලයින් එකේ ලොකු එක දෙන්නේ කියලා. මෙන්න සාමාන්‍යයෙන් එහෙම
ඒව තමයි එයා ඉතින් කියන්නේ. දැන් එහෙම බෑ ඉතින් මේකේ. අපි කියලා තිනු ඔය කතා කරන කාට වුණත් මෙයා මේ උදාහරණ වශයෙන් පෙන්නන්නේ. කාට වුණත් කියලා තිනවා මේ ලයින් එකට එන්න එපා. ඒක වුණොත් එහෙම රට නෙවෙයි පොළොව යට හිටියත් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඉතින් මේක එහෙම කරගෙන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. එයා එක කතා තව දුරට ඇදුනා. හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ මේ පොලිසියෙන් වලින් තමයි එන්නේ. ඔව්නේ. දැන් ඔයා හිතන්නේ ලංකාවට යකඩයක් දානවා කියන එක වාදයක් කියලාද ඔයා හිතන්නේ? සාමාන්‍ය ලංකාවට යකඩයක් දානවා නම් එහෙම යකඩයක් කැලි කරා. කැලි කරලා ඉවරයි අපි දානවා පෙට්ටිය අතරක දානවා කියලින්. කොහොමද ඔයන්නේ? ඒක දාන්නෙත් මොකුත් නෙවෙයි. පිච්චක් ගමුක පිච්ච කරගත්ත පිච්ච කරවල බලන්නේ. ඒතකොට ඒකටම අය කරන්න පුළුවන් මොකද කැලේ ඇතුළත. මේම කැලි ගොඩක් වෙනකොට ඒක කැලි වල අය කරලා යනකොට නිකන් මිනිස්සු හිතන්නේ නවුද හිතන්නේ මේ කැලි. මේ යකඩ කර කැලි එකතු වෙන්නේ කියලා. එතකොට මේ කතා කරන පුද්ගලයා පිළිබඳ අපේ තොරතුරු මීට කලින් අපේ රටේ ආරක්ෂක අංශ වෙත ලබා දීලා තියෙනවා. මෙහෙම දේවල් මෙයක් කියනවා කියලා අපි පෙන්වා දීලා තියෙනවා. එතකොට ඒ කියන ඒවා ඇත්තද කියලා හොයන්න අවශ්‍යයි. අපි විශ්වාස කරනවා දැන් මේ තොරතුරු ලබා දීලත් මාස දෙක තුනක්වත් වඩා වැඩි වෙන නිසා ඒ පිළිබඳ විමර්ශන දැනටමත් ආරම්භ වෙලා ඇති කියලා. මේ කියන ඒවා ඇත්තද මේ කතා කරන්නේ ඇත්තටම මේ කියන කෙනාද කියලා ඒ අය හොයමින් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි මේ තවත් තොරතුරු අනාවරණය කරන්නේ. එතකොට මේ නදී කියවෙනවා රටට පිටින් තවදුරටත් කුඩු එවනවා මද්‍රව්‍ය එවනවා වෙනත් ආකාරයේ සහාය විතරක් නෙමෙයි ආයුධ එවනවා. එතකොට LTTEත් එක්ක සටන් කරද්දී අපි අවුරුදු 30ක් පුරා අපිට පුළුවන් වුණා නම් ඔවුන්ට එන ආයුධ සැපයුම් නවත්තන්න වළක්වා ගන්න කපා හරින්න මේ අයියලා එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ වචනේ පාවිච්චි කරාට සමා වෙන්න සූපින් වැඩ නවත්තන්න බැරි කමක් අපේ රටේ ආරක්ෂකාංශ වලට තියනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ ආරක්ෂකාංශ මේ වගේ වැඩ නවත්තන්න සවිමත් ශක්තිමත්. ඒ නිසා දැන් ඒ කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. රට ඇතුලේ තැන් තැන් වල හැංගිලා තියෙන ආයුධ හොයනවා වගේම මේ රටින් එළියේ ඉන්න අය රටට එවන ආයුධ ඒවා එන්නේ කොහොමද සහ ඒවා කොටු කරගන්නේ කොහොමද කියලත් සැලසුම් සදා ගැනීම අවශ්‍යයි. ඔව්. එතකොට මේ දනුක අමරසිංහ කියන පුද්ගලයාට ඉදිරිව අනිවාර්යයෙන්ම අන්තර්ජාතික පොලිසියේ ඉන්ටර්පෝල් රෙඩ් නොටිස් එකක් ගන්න අවශ්‍යයි. මොකද මොහු ලංකාවේ ගේම් ගස් ඕන කෙනෙක්. එතකොට ඒකේ ඉතා පැහැදිලි සාක්ෂි තමයි මේ වගේ දේවල් මේ ප්‍රයෝගී කරගෙන අන්න පුළුවන් ඉන්ටර්පෝල් රෙඩ් නොටිස් එකක් අරගෙන දෙයිනේ කියලා ලංකාවට මෙයාව ගෙනැල්ලා නීතිය ක්‍රියාත්මක කරවන්න අකුරට. හරි. මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් දිගු ගවේෂණයක ඉන්න ගැඹුරු ගවේෂණයක ඉන්න අපේ විශේෂ නියෝජිතෙක් ඉන්නවනේ සුමේද සම්පත් සමර වික්‍රම. මේ ඔහු මතු කරන කතාව. එන්න ගත්තා නේද එක. ඒක කැරි දෙකක් දාලා ගන්න පුළුවන් නයිට් කැරි දෙකක්. ඒක නිකන් හරියට අපේ කටස් හදන ඔය වැඩ කරලා තියෙනවා. ගත්තා හදන්නේ කටස් කියලා දී කටස්. දී කටස් දී කැරි දාලා ගන්න තියෙන්නේ. අන්න ඒ වගේ එකක් මම එන්න ගත්තා. ඒක ෆෝන් එකක් වගේ හරියද? iPhone එක තියෙන අර කැමරා තුනේ 13 එක නේද? 13 එක. අන්න ඒක වගේ. මේ iPhone එක වගේ තියෙන්නේ. දෙරේ මේක දී කැරි දෙවල්ලා ගන්න තියෙන්නේ. ඒක ඊට පස්සේ තමයි යකට තියෙන්නේ කැරි දෙක දාලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරි කොපුවක්වත් ඒ ප්ලාස්ටික් කුණ්ඩේ දාලා තමයි උන් ගිහින් යවන්නේ.
සුමේද නෙමේ නැනයි ඒක තමයි මේ රටට වරද්දනියව ගහද්දි මේ සමහර අවස්ථාවට අපිටත් වරදින ඒකනේ වැඩේ. එතකොට මේ රටට වරද්දන අයතරින් කෙනෙක් මේ. එතකොට මේ මෙතන කියවෙන තව ටිකක් භයානක කාරණාවක්. දැන් මේ රටට කොහොමද ආයුධ එවන්නේ කියලා නේ කියවෙන්නේ. ඔව්. එතකොට දැන් මෙතන මේ iPhone එකක් වගේ තියෙන ඔය දෙකක් දාලා ගහන්න පුළුවන් මිනි දෙකක් මරන්න පුළුවන් කියන ඒ වෙපන් එක අපිට වීඩියෝ වලින් පෙන්නලා තිබෙනවා. ඒ සම්බන්ධව අපි ආරක්ෂකංශ දැනුවත් කරලා තිබෙනවා. අන්න ඒකයි කියන්නේ net fm බැලුම්ගල මේ පුද්ගලයන්ව අන්තර්ජාතික පොලිසියේ රතු නිවේදන මගින් මෙරටට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන. සමේ කියන දේවල් ගැනත් හොයන්න දැන් මේ සෙල්ලම් බඩුවක් ටෝයි එකක් වගේනේ මේ වේවනවා කියලා කියන්නේ. ඊළඟ අපේ රටේ සෙල්ලම් බඩු ගොඩක් කියනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. ඒ සෙල්ලම් බඩු ඇස්සේ මේවත් තියෙනවද කියලා හොයන්න මොකද මෙහෙමමක් කියවෙන හින්දා. ඔව්. සෙල්ලම් බඩු ගේනවනේ දැන් පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. ඒ වයින් ලොකු ළමයි සෙල්ලම් කරන සිද්ධිය මෙතන තියෙන්නේ. අර සුමේද සම්පත් සමර වික්‍රම එයාගේ කතාව ඔන්න දැන් කොමිටි රට පැනලානේ මෙහෙ ෂූටර්ස්ලා රයිඩර්ස්ලා දාලා ගේම ගහන අලුත් ලයින් එකක් නැද්ද මේක බලක්ව ගන්න හිතෙන එක මේක පාලනය කරන්න මොකක් දැන් ගොඩක් දුරට ටච් කරන්නේ දැන් බැටලීම් එකකකින් හරි මොකෙන් හරි ටච් කරන්නේ ගොඩක් දුරට මෙයාලගේ ජාලේ ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය ඩ්‍රග්ස් සුරන කට්ටිය ඔය දැන් හැබැයි කිසිම වෙලාවක ඒ අපි හිමු ඩ්‍රග්ස් කියලා හරි එයාලගේ ආයුධ ගෙන්නන විදිහ හරි ඒවා ගෙන්නන ක්‍රමය ඒවා එන්නේ කොහෙන්ද කියන එක ටච් වෙනවද රජන අඩුවෙන් අපි කියමුකෝ ගුඩු කිලෝ 100ක් ගෙන්නනවා කියලා. කොහොමද දැන් එක්ක ගුවනින් කොට ඒ වගේදී මෙතෙන් ලංකාවට ඒක ආවට පස්සේ ඒක ඩිලිවර් වෙන්න කාගෙන්ද ස්ටොක් වෙන්න කාගෙන්ද කියන එකනේ වෙන්නේ. එකම යනකොට එයාලා ඒකට තව තැන් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියමුකෝ එයාලගේ ස්ටොක් කරගන්න කට්ටිය, ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය, ඩ්‍රග් සේල් කරන කට්ටිය අහුණා කියන්න. අහුණත් ඒ සමහර කට්ටිය බන්ධනාගාරය ඇතුලේ ඉඳන් ඒවා මෙහෙවනවානේ. හැබැයි ඒ විකුණන කට්ටිය ස්ටොක් කරන කට්ටිය ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය ඕන තරම් අර කට්ටිය රට ඉන්න හින්දා يعني මෙහෙවන්න දැන් බන්ධනාගාරයට ගිහිල්ලා මෙහෙව්වත් ඒ බන්ධනාගාරෙ ඉන්න කෙනාවත් මෙහෙවන තා පිටසක් ඉන්නවනේ එක්කෝ ඩුබායි එක්කෝ මේ ලෝකෙ කොහරි තැනක රටක ඉඳන් ලංකාවේ නැතුව අල්ලේ තොර එයාලගේ අර කට්ටිය ඒ විකුණන කට්ටිය නැති වුණා හදිස්සිය හරි මරුණා හරි බන්ධනාගාරේ ගියා හරි අරට ඒ වගේ පිස් හදන්න පුළුවන්නේ අන්න ඒක තමයි ඒ කොහොමද එහෙම හදන්න පුළුවන් ඒකට ඉතින් ඒ ජාලේ ලොකුයි ඩ්‍රග්ස් පාවිච්චි කරන කට්ටිය වැඩි සිල්ලර වෙලෙන්ද වැඩි යාලව එකකින් හදතැකින් නමුත් අර ගෙන්නන තැන් වල කට්ටිය සීමිතයි තමයි එතන ඉන්නේ අපි ගමු ෆස්ට් මරි මොකක් හරි ආයතනයක් හරි ඒ ගෙන්නන තැන් වල රාජෙන්ගේ ධාරි හරි කවුරු හරි ඒ පිරිස් කිය ඒ තැන් වල ඉන්න පිරිස් බොහොම සුළු ප්‍රමාණයෙන් මෙයාලට දව කරන අන් ඒ තැන් හොයාගෙන ඒ තැන් අනාවරණය කරගත්න ඒවත් නීතිමය ක්‍රියාමාර්ග ගත්තා සමහර තැන් වලදී මේක විසඳෙන්න පුළුවන් අනික තමයි හැම කෙනාම කෙනාම බයයි තමන්ගේ ආර්ථිකය කඩාන වෙනකොට ආර්ථිකය නැති වෙනවට කියන්නේ කුඩු ඉගුණලා හරි මිනිහ මල්ලා හරි අවියාවද බිස්නස් කරලා හරි තමන් හොයාගන්න ධනේ ඒ කට්ටක් කාලා ඒකත් මහන්සියලා නවා ගන්න ඒ හොයාගන්න ධනේ නැති වෙනකොට ඔයා මම බයයි එහෙනම් ඔය ධනේ කියන දේ එයාලගේ ආර්ථිකයේ ඒ කළු සල්ලි එකින් එක තියෙන තැන් හොයාගෙන ඒ මුදල් යුද්ධ වෙන තැන් හොයාගෙන ඒ දේවල් වලට ක්‍රියාමාර්ග ගත්තා නම් එයාලා ඔටොම වැටෙනවා එතකොට ලුස්සන්න අමාරු ඒ දැන් තමයි හොයාගන්න ඕනේ මොකද අර මම කිව්ව යට ජාලේ ගොඩක් පිරිස් හිටියට ඒ උඩජාලේ ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඔව්. يعني ලොක්කෝ. ලොක් ගැන් ඩ්‍රග්ස් කිං පිංලා. මාට ඔය නම යනම යන පුද්ගලයෝ නෙවෙයි නේ ඇතු එළියේ ඉඳන් මෙහෙවන්නේ. ඔගේ පිටින් ඉන්නේ වෙනම තන. එතකොට ඒ තැන් ට්‍රගල් කරගන්න නම් ඒ කියන්නේ ආරක්ෂක සංස්ථාව ඉන්නවට වඩා ගොඩක් සූක්ෂම වෙනවා. එතකොට ඒ දේවල් හොයන්න හරිම අමාරුයි. මේ වැඩේ කියන්නේ ඉතින් ජාලේ ඇතුළට රිංගනවා කියන එකත් සෙල්ලම් නෑ ඉතින්. ඔව්. ඒක ආරක්ෂක සංස්ථාව සමහර මිනිස්සු රිංගලානේ. අන්නේකනේ වැඩි. අද එයාලා රිංගලා එයාලා කරන්නේ ගොඩාක් දුරට පොලිසිය හරි හරි ආරක්ෂාංශයෙන් ජාලේ රිංගනවා. ඔව්. රිංගලා එයාලා කරන්නේ මේ වෙනකොට ගොඩාක් දුරට එතන අර පල්ලෙහා ඉන්න ජාලේ කවුද කියන දේ
හොයාගන්න එකයි ඒ ජාලේ විනාශ කරන එකයි. ඔද තෙන් හැටි උඩ ජාල ගැන යාලව ගන්න යන්නෙත් නැහැ. හොයාගෙන තියනවා. හොයාගෙන තියෙනම මේනකොට ඒකට ගියාම අර ගන්න බැහැ. ඒ කියන්නේ දැන් උඩ ජාලේට අත තියන්නේ නැතුව ඒවට නීති ක්‍රියාත්මක කරන්නේ නැතුව යට ජාලේ විතරක් වනසලා විනාශ කරලා නීති ක්‍රියාත්මක කළා වැඩක් නැහැ. මොකද උඩ ජාලේදී නිර්පත්‍ිතව ඉන්න හින්දා යට ජාලයක් හදන්න පුළුවන් නේද? හදන්න පුළුවන්. යට ජාලේ කියන්නේ සල්ලි වේදන් කරොත් ඔන්න එකට හදන්න පුළුවන්. එහෙම ක්‍රියාත්මක වෙන දේකුත් තියෙනවා. ඒ වගේම මේ යට පොඩි සිල්ලර කෑලි වලට අත තියෙනවා වගේම උඩ මහ පරිමාණ තොගේටත් අත තියන්න අවශ්‍යයි කියන එක තමයි මෙතන කියවෙන්නේ. එහෙම කීප දෙනෙක්ට දැනට අත තියලා තියෙනවා. හැබැයි ඉතින් තව නිදහසේ ඉන්න අය ඉන්නවා. ඒ අයටත් ඉක්මනින් අත තියන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. අත තිබ්බට මදි. ඒක අර නිකන් ටීවී එකෙන් පෙන්නලා විතරක් මදි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තම් ඉතින් ආයි පාරක් අර කාටද මේ ඔය දැන් ඔය ඩ්‍රග්ස් එකේ ලොකුම ලයින් වල හිටපු කට්ටිය ඉන්නේ ඔය මේ කවුද මොහමඩ් සිද්දික් එහෙම මොහමඩ් සිද්දික් එහෙම මොකද උනේ දැන් කෝ සිද්දි කරානේ නීතිය ක්‍රියාත්මක හැබැයි ඔක්කොම ලයින් එක අවුට් කරගෙන රටෙනුත් ආයි පැන්නනේ දැන් මොකද වෙන්නේ අන්න ඒක හදාස් වෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කරපු අවස්ථාවක් නැහැ කියලා නීතිය ක්‍රියාත්මක කරපු අවස්ථා බොහෝ තියෙනවා මෑත කාලිනවත් එහෙම සිදුවෙමින් තියෙනවා මේ නිදහසේ ඉන්න සම්බන්ධිනුත් ඒක එහෙම කරන්න ඔව් අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න හරියට ඍජුව ක්‍රියාත්මක ඒකට හේතුව මේ අය සතුව තියෙනවා නීතියේ හිල් පිළිබඳ යම් අවබෝධයක් මේ අය පස්සේ ඉන්නවා නීතිය පිළිබඳ ඉතා ඉහළ ප්‍රාමාණික දැනුමක් සහිත අය ඒ අය නීතියේ හිල් පිළිබඳ ඉතා හොඳට දන්නවා ඒ නිසා ඒ හිල් වලින් රින් ගන්න පුළුවන් රින් ගන්න නොදී ඒ අයව හිර කර ගැනීම වැදගත්. අන්න ඒ හිල් ටික තමයි මේ පෙන්වන්නේ. මේ අර දනුක අමරසිංහ බලන්නකෝ. ඉක්කෙලෙත් දෙන්නේ ගැටි කවුරුරි මේ. ඒ කියන්නේ මේ මහා පරිමාණයෙන් ඔය හෝල්සේල් ලෙවනේ වල මේකනේ අපි සල්ලි දීලා මේනේ හෝල්සේල් නැවක් කරනවා නම් නේ. බොක්ක්ක් කරනවා නම් මේ වන්නේ. ඕක එන්නේ. ඒ කියන්නේ කරලා දෙන්න තමයි ඔය බඩු එකේ එන්නේ. හරිද? ඔය උතන අහු වෙන එක නේද? ඉතින් නේද ඔය අහු වෙන්න බඩු ඔක්කොම කියන්නේ. පොඩ්ඩක් අහගෙන පොඩ්ඩක් ඇවිත්. අනිත් එක තමයි ඔයාලා මීඩියා වලින් දෙන්න දවස් තුනකට වලින් අපි දන්නවා. අහු වෙලා කියනවා. මේ වල අද ඔයගොල්ලෝ දුන්න කියලා දෙනවා අද අහු වෙලා කියලා. ඉතින් අපි බල බල ඉනාවෙ. තේරුණා? බලන්නේ අල්ලන්නේ නැති කරන්න නෙමෙයි කන්ට්‍රෝල් කරන්නේ කවුරුත් අල්ලන්නේ නෙමෙයි බලන්නේ ඔව් අල්ලන්නේ නැති කන්ට්‍රෝල් කරන්න ඒ වුණාට ඉතින් මේකයි ගන්න විදියට දාන්න පුළුවන් ඔයාලා කොච්චර බණ්ඩෝ ඔයාලා පුළුවන් නම් ඔය රට වඩ කරගන්න වැඩක් කරලා හරි කියා ගන්න මම ඔයාලා ටොන්නයක් ලංකාවට දාලා පෙ කියනවම දැම්ම කියලා දාන දුන්නා ඔප්පු කරලා පෙන්නන දැම්ම කියලා මොකද කියන්නේ බැට්ටක් දාන්න මේ ඉවර කරන්න බෑ කියපු ගොඩක් ඒවා ලෝකේ බොහෝ තැන්වල ඉවර කරලා තියෙනවා රටක් විදිහට අපිත් ඉවර කරන්න බෑ කියපු ගොඩක් ඒවා ඉවර කළා ඒ නිසා ඉවර කරන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක සටන පටන් ගන්න එක වැදගත් සටන කරගෙන යන එක වැදගත් සහ මෙහෙම කයිවාරු ගහන අයව ඉක්මනින් හොයා ගන්න ඕනේ මොකද දැන් ඒ පිළිබඳ අපිත් යම් තොරතුරු දීලා තියෙනවා අපි සතු ඒවත් එක්ක දැන් කයිවාරු මොකද මුතුනේ කයිවාරු මුතු අලුත් නමක් පටබැඳිලා තියෙනවානේ කයිවාරු මුතු කියලා මුලින් තිබේ වෙන නමක් දැන් ඒ කයිවාරු මුතුගේ කයිවාරු වහාම නවත්තන්න ඕනේ ඉතින් වහාම නවත්තන්න ඒ සම්බන්ධයෙන් මං ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අන්න ඒක තමයි නෙත් FM බැලුම්ගල කිව්වේ නීතිය හරියට අකුරට වෙලාවට ක්‍රියාත්මක කරන්න ඕන කියලා ඒ පිළිබඳ යෝජනා සහ සාක්ෂි තමයි මේ දෙන්නේ. කල් අවශ්‍යයි සමහර කාරණා සම්බන්ධයෙන් චාමික විමර්ශන සඳහා කල් අවශ්‍යයි. මේ අද කියලා හෙට කරන්න බෑ. අපි පිළිගන්නවා. නමුත් ඒක සාධාරණ කාලයක් විය යුතුයි. සාධාරණ කාලයක් තුල විමර්ශන ඉක්මන් විය යුතුයි. නැත්තම් අර සාක්ෂි පරණ වෙනවා. ඒක තමයි. එතකොට දැන් ඒ සාක්ෂි පරණුණාට පස්සේ ඒව අමතක වෙනවා කොහොම නමුත් මෙන්න බලන්නකෝ තව කතාවක් මං කියන්නේ ආරක්ෂක අංශ පාලනයකට නතු වෙන්න ඕන මේක පාතාල පාලනයකට නෙමෙයි කියන එක මගේ අදහස අක්ෂ බයද ඈ අක්ෂ බයද
ආරක්ෂකංශවල චූටලා යූස් වෙනවනි සමහර තැන්වල. ඒ නේබයි දැන් ඉන්න පොලිස් ආමේ එස්සේ මුද්‍යස් ඔක්කොම ඉන්නවනේ කොහොමද හරි සල්ලියම් වෙන ඔක්කොම. එද මොකද මේ අහවල් තමයි මෙතන කියන කටින්ද ඒ කවුරු ඔක්කත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අහවල්ද කියලා ගහන්නේ ඉන්න ගහන්නුනක ගහන්නේ ඉදිරිපත් වෙන්නේ රිද්දන්න ගහන්නවා රිද්දන්න ගෙහුවොත් තමයි ඒක ඇන්නේ. ඒතකොට ඇවිලෙනවනේ රිද්ද ගන්න රිද්ද ගනි දෙතුන් පැත්තම. අම් මේකට මං කියන්නේ ඇඩ් දෙන්න මොකටද නේද ඒ ගන්න කෙනෙක් පස්සේ අය ඉස්ස පෙන්න මොහරි ඇඩ්ජක් ගස්ස කොහොමද ගස්ලා ගස්ස වැඩස් කොහොමද යන්නේ කියතර එක දෙයක් දාන උන්න බඩ ජගත් නොසර අතාරින් නේද චීරෝ අම්මෝ තේ පානින් ඔයා කියන්නේ දැන් පැති දෙකක් මොක් හරි අවුලක් තියනවා නම් ඒ පැති දෙක නිවන්න ඕන නම් හොඳම ක්‍රමේ මොට්ටෝ දෙන්න හප්පන්න මොට්ටෝ දෙන්න හප්පන්න පෙපර්ස් නේ ටැක්ටික්ස් ටැක්ටික්ස් මේ හප්පෝ හරිනේ යාල යාල කොටවන්න ජාලේ ජාලේ දෙපත්ත ගහගන්න ඔයත් අපේ කයින් කර දැම්ම ඉවරයි අපත ඒකද ජාලේට රින් ගන්න නේ එනේ හප්පේ නෑ වගේ වෙනවල එකකට ගහලා ජාලේ ඒ බී ගිරිනවා ඒ බී ගි එකකට ගහන්න මීට ගහන ඒ ගහන්න සම්පෙක් කොන මේ ගහන ජාලේ පැත්තේ සමාවි ඉවරයි ලොකද කල් යුත්තේ දැනට කොට බේ net fm බැලුංගලා එහෙම කුඩු වලට පොළු දාන හැටි පොළු වලට නඩු දාන හැටි අන්න ඒවා සම්බන්ධයෙන් තමයි යන්න ඕන ලයින් එක. එතකොට දැන් මේකෙදි මේ දැන් ඉස්සෙල්ල කිව්වනේ ලොක්කෝ එච්චර අහුවෙන්නේ නැහැ කියලා. හැබැයි ඩිල්ෂාන් මතු කරානේ ලොක්කෝ කීප දෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. එතකොට හැබැයි යන්න ඕන මෙන්න මේක. මේ සුමේධ සම්පත් සමර වික්‍රම නීතිමය ක්‍රියාමාර්ග අරගෙනම නැද්ද? ඉතින් ඔය වෙලේ සුදාල වැල්ලුවා. එතකොට මොහොමඩ් සිද්දික් ලා වැල්ලුවා. හැබැයි සිද්දික් නම් පස්සේ ගියා. අර සිද්දික් ඇල්ලුවට සිද්දික්ට ලංකාවට එන විදිහ ඇල්ලුවා නේද? කොතනින්ද එන්නේ? ඒ එතන ගෙන්නන තැන් වල කවුද ඉන්නේ කියන දේ ඇල්ලුවා. කොහොමද ඉතින් වැඩේ කියන්නේ? උඩ ජාලේ සෑහෙන ලොකු සම්බන්ධකරණ තියෙන්නේ. ඉතින් ඔය පහුගිය දවස්වල එළියට ආවනේ. කවුරු කවුරු එක්කද ඒගොල්ලෝ ඩීල් කරන්නේ? මිනිමෙරුම් කොන්ත්‍රාත් දෙන්නේ කාටද? කොහොමද? ඒක ආරක්ෂක අංශවල සමහරු රාජ ගාරිවල ඉන්න කට්ටියම ඉහළම කට්ටිය එක්ක ගහන්නේ කොහොමද වැඩේ? ආ ඉතින් එහෙම බල පරාක්‍රමයක් තීනෝ ඒ උඩ අතුවල කොහොමද එතකොට ඉතින් කියන්නේ? ඉතින් කාට කියන්නද මේ දුක කියලා තමයි මේ අන්තිමට තියෙන්නේ. මුලින්ම බලන්න ඕනේ මේක සම්බන්ධ එතනින් එහාට ඒ සම්බන්ධ විමර්ශනය කරන්න පුළුවන් ඒ තීරණය ගන්න පුළුවන් එහා සම්බන්ධ දැනුව තියෙන පිළිස් ලංකාවේ ඉන්නවද? අපි කියමු බාල ශුද්ධිකරණ සම්බන්ධ විශුද්ධිකරණ සම්බන්ධ ඒ ගැන ඉන්කාරයක් කරන්න පුළුවන් ඔෆිසස්ලා ඉන්නවද ලංකාවේ? එහෙම නැත්නම් එයාලා හදන්නේ කොහොමද? ඉන්න ඉන්න නිලධාරීන් ඇයි එක එහෙනම් හරි ඉන්නවා නම් හරියට මෙහෙවන්නේ නැත්තේ? එතකොට ඔය කියන දැන හොයාගත්තොත් ගොඩක් අර මේ සිදු වැඳගෙන අහු කළු චරිත කවුද කියන දේ ටක් ගාලා ඇනලයිස් කරගන්න පුළුවන්. ආත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම ගොඩක් මුල්‍ය ආයතන රජේවල් ඔක සම්බන්ධ ගොඩක් ව්‍යාමාර කරන් තියෙන මුදල් සුත්තු කරන සම්බන්ධ හොයන්නේ. එතකොට ඒ
රහස් ගනු දෙන්න අඳුනගන්න වෙනම දුකාංග වර්ග තියෙනවා. ඒ දේවල් ලංකාවේට ගේන්න බැරි. ඇයි නීතිරෝධී ඉපැයීම් ගොඩාක් දුරට වෙන්නේ මේ මේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කිරීම, දේපල වැළඳාම්, සුපෝභෝගී භාණ්ඩ වැනි වත්කම් යෙදී ගැනීම, සහෝ ව්‍යාපාර සඳහා අරමුදල් සැපීම සඳහා මුදල් යෙදවීම වගේ දේවල්. එතකොට ඒ වගේ ඔය ක්‍රම වලින් තමයි වෙන්නේ. ඔය ක්‍රම වලට ගියාට පස්සේ ඒක එතනින් එහාට වන්න අමාරු. පළවෙනි අධීරණය ඒක. එතකොට අර ඒක හැම දෙයකින්ම වෙන්නේ මේ මුදල් ගන්න දෙනු වල මූලාරම්භයේ වසන් කරන එක. මූලාරම්භයේ වසන් කරාට පස්සේ හොයන්න බෑ. ඒකනේ. එතකොට අර සල්ලි සුදු වෙලා ඉවරයි. සමහර විට මේවා පිටරට account එකකට මේ සල්ලි ගියොත් කොහොමවත් හොයන්න බෑ. එතකොට අනික තමයි මේකෙදි ගොඩක්ම මෙතනින් එහාට මේ හැම දෙයකටම තියෙන්නේ මේ තාක්ෂණය කියන දේ පාවිච්චි කරන්නයි. එතනින් එහාට සම්බන්ධතා අලුත් කරන එක. රාජතාන්ත්‍රික සම්බන්ධතා ඒවත් එක්ක යන්න තියෙන ගමනක් තමයි තියෙන්නේ මට තේරෙන හැටියට. මේ තවත් යෝජනාවක්. දැන් ආයුධ හොයනවා වගේම හංගපු මත්කුඩු හෝ වෙනත් මත්ද්‍රව්‍ය හොයනවා වගේම මුදල් වලට මොකද වෙන්නේ කියලා හොයන්න, කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද කියලා හොයන්න, කළු සල්ලි හංගලා තියෙන්නේ කොහොමද කියලා හොයන්න, ඔකට තාක්ෂණික වශයෙන් වචනය මුදල් විශුද්ධීකරණය, මුදල් විශුද්ධීකරණය වෙන්නේ කොහොමද කියලා හොයන්න, ඒ හරහා මේ පාතාල ජාලය මඩින්න ඉතාම වැදගත් තොරතුරු එළියට ගන්න පුළුවන්කම තියෙයි. අන්න එතකොට මේ ටික හරියට අරගෙන යන්න පුළුවන් මට්ටමක් තියෙයි. මේ තවත් කතා. මිනිස්සු කලකිරෙනවානේ. කලකිරෙන මෙහෙමනේ ඕතුමාල කියන්නේ කලකිරෙන හේතුව මිනිස්සුන්ට වැඩ කරගන්න ප්‍රමෝෂන් නැහැ. ඒ හේමවට ලංකා ශ්‍රී ලංකා පොලිසිය ඉන්ෆෝමනේ යන්නේ නැහැ. ජරා කතා අපි කරපු නරඳුනා අපිත් බඩා. අන්ඩර්වර්ල්ඩ් එකයි ඩ්‍රග්ස් ලයින් එකයි දෙකම එකක්. එතකොට ඔයා කියනවා අවුරුද්දකින් මේක නැති කරනවා කියලා. එතකොට ඒකට තියෙන කොන්දේසි මොනවද? ඒක යන්න බෑ. නීති රාමුවල වැඩ කරන්න බෑ. ලංකා පොලිසිය නීතියට වැඩ කරන්න බෑ. අන්න එංගල් බන්නේ. කන්නත් පස්සේ මම අපි විරාමයකට යන්න අවශ්‍යයි. තව සෑහෙන කාරණා තිබෙනවා අනාවරණය කරන්න. දිගටම අහගෙන ඉන්න net fm balungala balungala ඔය හැමෝම කෑ ගහන්නේ හැම වැඩක්ම කරන්නේ කට ඉඳන්නේ. ලංකාවෙන් අපරාධකාරී පිටත් වෙන ක්‍රම මොනවාද? කො මොහොතෙන් එක්ක යාවෝට අර ඩ්‍රග්ස් වෙන විදිහටම තමයි. එක්ක මොහොතෙන් එක්ක වාසි. එක්ක වාසි. එතකොට මොහොතෙන් යනවා නම් එතනදී ඒත් ලංකාවේ නේවි එක දීදී කොහොමද ඇහැවලා යන්නේ? රාජ්‍ය වලකාය වුණේ. ඔව් වෙරළ ආරක්ෂක වලකාය. මම ගොඩක් ඉන්නවනේ බුද්ධියන්තත් ලංකාවේ ගොඩාක් තියෙනවා මේ වෙනකොට ස්ථාපිත වෙලා. එතකොට ආයේ යාවෝට ඒ යාවෝට එකේ යනකොට මේ යන්නේ අපරාධකාරීන්. මේ සමහර අපරාධකාරීන් ට්‍රැවල් බෑන් වැටෙන්නේ එයාල රට ගියාට පස්සේ. හරිද? හදිසියයි ට්‍රැවල් බෑන් වැටලා තියෙන කෙනා එයා යන්නේ ෆේක් එකකින් ව්‍යාජ ගමන් වල පත්‍රයක් කරලා. දැන් ෆේස් ඩිටෙක්ෂන් ක්‍රමවේදයට කලින් ඔය පාස්පෝර්ට් එක හැදලා ෆින්ගර් ප්‍රින්ට් එකක් ගන්නවා. ඇඟිලි සලකුණු. එතකොට ඇඟිලි සලකුණු වලින් අහුවෙන්නේ නැද්ද අපරාධකාරයෙක් එයාපෝට් එකේ යනකොට මේ අපරාධකාරයෙක් කියලා? එයා නෝනා කියන්නේ මේ යන්න අපරාධකාරයෝ ගොඩාක් දුරට ව්‍යාජ ගමන් වල පත්‍ර නෙමෙයි පාවිච්චි ගන්න. එතකොට ඔය ව්‍යාජ ගමන් වල පත්‍ර ගැන දන්න කෙනෙක් දන්න දෙයක් තමයි නම්බර් 2 කියන පාස්පෝර්ට් එකෙන් තමයි යන්නේ. ඒකෙදි ඉමිග්‍රේෂන් එක ආගමන විගණන නිලධාරීන්ලා ඒ කවුන්ටර් වල දැනුවත් වීමත් එක්ක තමයි යන්නේ.
අහවල් කෙනෙක් ඉන්නවා, මෙයා මෙන්න මෙහෙම කෙනෙක්, මෙයා මේ අපෝට් එකෙන් ක්‍රොස් කරලා දෙන්න ඕනේ, ක්‍රොස් කරලා දෙන්න. එතකොට ඒ ආගමෙන් දෙන්න දාරෙන් ඒක දැනුවත්. මේක හැමෝම දන්න කාරණයක්. ඒ සම්බන්ධව ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න. එතකොට ඒව ලොකු දෙන්නේ නේ. ඒ සබ්ජෙක්ට් එකට සම්බන්ධේ ආගමෙන් දාරෙන් කවුද කියලා ඒ ආටි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නම් ඒ වගේ තව කෙනෙක් හැදෙන්න බයයි. ඒ නිලධාරියට උන දේ දන්න ඕනේ. නෝ ඒ තැන් තමයි වහන්න ඕනේ. ඒ කියන්නේ ලොකු තැන්. ඒ ලොකු තැන් වැහුවා නම් පොඩි තැන් නිකම්ම නැති වෙනවා. එකක් තාක්ෂණය තව තවත් යාවත්කාලන කිරීම. දැන් අර ෆේස් ඩිටෙක්ෂන් වගේ තාක්ෂණික ක්‍රම යම් මට්ටමකට පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා අපේ ගුවන්තොටුපළවල. ඒ තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා පහුගිය දවස්වල කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීම පවා සිද්ධ වුණා. හැබැයි තවදුරටත් මේක කොහොමද දියුණු කරන්න පුළුවන්, මූණ හඳුන ගන්නවා විතරක් නෙමෙයි ඇඟිලි සලකුණ හරහා මේ අපරාධ චෝදනා සහිතය හඳුනා ගන්න බැයිද කියන යෝජනාව මේක පැත්තකින් කරන්නේ. අනිත් පැත්තෙන් මේ ඕනෑම පට්ටියක ඉන්න පුළුවන් කළු බැටළු, අන්නේ කළු බැටළු හඳුනා ගැනීමත් අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒ අය කිරි කලයට ගොම තමයි එකතු කරන්නේ. අන්න ඒකයි. එක හරකෙක් වැටපැන්නම් පට්ටියම ගුටි ගන්න යන්නේ ඒකයි. එතකොට මේ ඔය දැන් අර අර අරය ඉන්නේ අර කයිබාරුවෙක් කිනා. ඔව්. එයා කියන්නේ සල්ලි තිනව නම් මෙන්න වැඩ කියලා ඈ. එත බලන්නකො පොඩ්ඩක් කතාව. මිනිස්සු ඉන්නවානේ. එතකොට එහෙම තමයි කියන්නේ ඕන මිනිහෙකුට මිලක් තියනවා කියලා. එහෙම මිල නැති අයත් ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අන්න ඒ අය ඉස්සරහට අරගෙන හරියට ක්‍රියාත්මක කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඉතින් අර ලොකු අයව අල්ලන්නේ නෑ වගේ එකක් කියුණානේ ඉස්සෙල්ලා සුමේද සම්පත් සමර වික්‍රම ගැතිනු. හැබැයි අපි සුමේද සම්පත් සමර වික්‍රමකින් ඇහුවා, ඇයි ලොකු අය අල්ලලා තිනවා නීතිය ක්‍රියාත්මක වෙලාම නැද්ද කියලා. මේයා කියන කතාව. නීතිමය ක්‍රියාමාර්ග අරගෙනම නැද්ද? ඉතින් ඔය වෙලේ සුදාල වැල්ලුවා. එතකොට මොහොමඩ් සිද්දික් ක්ලව ඇල්ලුවා. හැබැයි සිද්දික් නම් පස්සේ ගියායි. අර සිද්දික් ඇල්ලුවට සිද්දික් ලංකාවට එන විදිහ ඇල්ලුවා නේ. කොතනින්ද එන්නේ? ඒ එතන ගෙන්නන තැන් වල කවුද ඉන්නේ කියන දේ ඇල්ලුවා. කොහොමද ඉතින් වැඩේ කියන්නේ? උඩ ජාලේ සෑහෙන ලොකු සම්බන්ධයක් හැම දෙයකදීම මෙහෙ ඉන්නවනේ. ඔය කවුරු රට හිටියත් එයාලගේ ධනේ, එයාලගේ ඔය කඩු සල්ලි, ඔව් මොනහරි වෙන ධනය පරිපාලනය වෙන තැනක් ලංකාවේ කොහෙන් හරි ඒ සුංගේ අතට යන්න පරිපාලනය වෙන තැනක් තියෙනවනේ. ඒතකොට ඒ තැන් හොයන්න. එතනින් එහාට මම කියන්නේ අර පොඩි පොඩි ජාල විකුණනුන්ට වඩා වෙනම ඔය අයතයිපයින් සම්බන්ධ හොයන්න වෙනම ඒ ගැන දැනුමක් තියෙන ඒ ගැන සන්නද්ධ ටීම් එකක් ඕනේ. තොරතුරු පද්ධතියක්. මේවා ඉතින් සිල්ලරට විකුණන එක්කිනාව අතෑරලා බෑ. හැබැයි සිල්ලරට විකුණන එක්කිනාව විතරක් කරලා වැඩකුත් නෑ. තොගේට බාන එක්කිනාව හොයන්නත් ඕන. එයාව හොයන්නත් ඕන. ඈ? එයාව හොයන්නත් ඕන. නිවනේ තොගේ විකුණුවට පස්සේ ඒ මුදල් පරිපාලනය ඔය ටීම් වල ඉන්න කියලා තියෙන account වලින් කියන්නේ ඈ.
මුදල් පරිපාලකයෙක් ඉන්න ඕනේ හැම ටීමේකම. එතෙන් ටච්කන් දැන් දැන් තියෙන ගැටලුව ඔය යාලා වට්ටන්නේ කොහොමද කියන එක. කොච්චර කරත් පොඩි උන් ඇල්ලුවාට යාලා පිටරටින් නම් යාලා ගේම් එක ගහනවා. යාලා පිටරටින් ඉඳ සල්ලි ඕන්. පිටරට සැප විදිහට ඉන්න. යාලට මේ ලංකාවෙන් යාලගේ සල්ලි කළු සල්ලි ටික යන්න බෑ යට. නේ? එතකොට ඒ කියන්නේ දැන් මෙහෙ මුදල් ඒගොල්ලෝ එවන සල්ලි දේවල් වලින් කළු සල්ලි එහෙවත් කරන්නේ ඔය මුදල් විශුද්ධිකරණය හරියට වෙනවනම් වෙනවනම් බැංකුවේ account එක hold වෙනවනම් නේ. ඔව්. එතකොට අරහේ ජීවත් වෙන්න බැරි වෙනවනේ. බැරි වෙනවා. එතකොට බේට මෙන්න වෙනවා. ඒකට මෙන්න වෙනවා. එහෙම නැත්තම් මේක නතර ගන්න වෙනවා. එන්න වෙනකොට කටුනායක ඕකේ නම් කටුනායක ඔය දිනවනේ face detector eye detector ඒවා හරියට තියන් මුණු කතයි දෙන්නේ. කතේ. net fm balungala balungala ඉංග්‍රීසි පැත්තේ human intelligence කියන දේ කරනවා. දැන් තියෙන human intelligence එක මුට වඩා තව strong වෙන්න ඕනේ. ඒක use කරන නිසා ගන්නවද? ඒක use කරන කෙනා ගන්න වෙනස් කරනවා. ඒක ඒක නාගේ tactics අනුව තමයි ඒක තියෙන්නේ. මම මොන්සෙක් තාත්තෝ කරන මොන කුරුගල පහ ගන්න. කුරු විශ්වාස කරනවා. මම කුල පහම මට ඔය ලයින් එක හැමදාම මට කිව්වා. ඒක ඉස්ස බැලන මොකද කරන්නේ? ඒකට මම වැම් පස්සේ කරුවා. කියලා කරනවා. කියලා දැක්ක. ඒක මම උඩ දෙනවා. අර බදා ගොතර ගත. දෙගොනු මම උන් කේන් එක ඉරගෙන තියෙනවා. තරක් ඒ වගේ උපක්‍රමශීලීව ඉස්සරහට යන්න පුළුවන් ගේම් එකක් මේක තියෙන්නේ. ඒගොල්ලෑ පැත්තට ඉන්නෝ වගේ ඒගොල්ලෑ පැත්ත කපාගෙන යන වැඩ තියෙනවා. ඒවට තමයි කියන්නේ ටැක්ටික්ස් කියලා. ඊට පස්සේ ඉතින් ස්පෙෂල් වෙපන්ස් එකනේ වෙන්නේ. හරි. දැන් මේ අර අරයා ඉන්නේ. එයා දෙනවා ලොකු එක. මේ බලන්න. ඔය ලංකාවේ ඔය දනකන මිනිහ වැල්වා නේද එක එක දේවල් වලට. ඔව්. ඔය මරන්නේ නිකන් මේ ඒ කියන්නේ මේ පරණ මිනිස්සුනේ අහුවෙන්නේ. ඔකේ ඕමනා දින මිනිස්සු අහුවෙන්නා නේද? ඒ කියන්නේ ඇත්තනම් කරුවොත් එම ඕමනාගේ ඕමනා දින මිනිහා ගහන එක හදන්නෙත් නෑ. මොකාගේද මේ ඕමනා කියලා. මට තේරුන්නේ නෑ. කය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක මම කියන්නේ ඔය ඒ කියන්නේ මැරෙන මැරෙන හැම මිනිහකටම පිටිපස්සේ ඒ කියන්නේ ලොකු ඕමනාවක් තියෙනවා. ඒක දන්නේ ගන් ට්‍රැක් එක ගන්න කෙනයි නියාර ඒක උමනා තියෙන කෙනයි විතරයි කීල්ල ගහන්නේ උන්දන්නේ නැහැ මොකද්ද මේ කිව්වමනා කියලා සමහරවල් කන්ට්‍රැක් එක දන්නේ ගන්න කෙනා දන්නේ නැහැ කාරවලද කියලා ඔව් ඒ සමහරට යන රයිඩර් රයිඩර් ෂූටයි ඔය එන්නේ කෙනෙක් මොකද නෙමෙයි ඔය අමතයම පාලනය වෙන්නේ ඔය ප්‍රොමෝරු කියලා පිරිසක් කින් පාලනයද ඔව් VIP කියන්නේ අපි අන්නේ පිරිසක් තමයි ඔය අමතයම පාලනය ඒ කියන්නේ පාතාලේ මත්ල විචාරම දෙක අත් සාමාන්‍යයෙන් මිනිහෙක්ව සමාජයේ ගේන දවස දීලා නේද ඔව් ගේන දවසේම තමයි සමාජයට මැරෙන දවසක් තීරණය කරන්න කියලා කියන්නේ. තව තියෙනවා ඒවා. ඕන නේවි එකෙන් ආමි එකෙන් එස්ටිඑෆ් එකෙන් ඔක්කොම දැනුවත් කරලි වල කියන්නේ සතියක් ඇතුළත දානවා මම සත්‍ය කියනවා ඒ සතිය ඇතුළත මම ඩොට් එක දානවා කියලි වල ඒ සතිය ඇතුළත ඔයා කියලා කියන්නේ ඒක ඇතුළත මම ඔයාට ඇතුළත දාලා දෙන්න රට ඇතුළත එමෙ ඒවට මිනිහෙක්ට වන්න පුළුවන් මේකයි ඔය අර ඕන මිනිස්සෙට දෙගෙන ගානක් තියෙනවා තේරෙනවා ඒකයි කෝටි 10ක් ගන්න නැති එක කෝටි 20ක් ගන්නවා 20 ගන්න නැති එක 30ක් ගන්නවා තේරෙනවා ඔය පකටන්නේ මේකනේ ඔයා කරන්නේ මොකද මේ ඔය වේදන වැඩ කරලා මිනිස්සු අර ඔය පොඩි පොඩි දෙයක් කියලා ගන්න මේසු නෙමෙයිනේ එහෙමද ඔය ඔය දන්නවද ස්පොන්සර් කෙනෙක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ස්පොන්සර්ලා ඉන්නේ සාමාන්‍ය පාටි මේත් තමයි අපි හරියට පොඩි කරන් නෙමෙයි ඔය වීදම් කරා තේරෙනවද මේ ඔය පාටි අනම් මනන්නේ ඒ එහෙම තමයි ලොකු එක අල්ලන්නේ. හරි බලමුකෝ ඉස්සරහට කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ආරක්ෂක අංශ ඇස යොමු වෙන්න ඕන තැම් මේ වන්න. ඒකට තමයි කිව්වේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නීති අකුරට ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මොකද මේකල රට පැනලා ඉන්නේ. අපි නැවත මතක් කරන්න ඕනේ ශාමික. දැන් මොකද මේක අහගෙන ඉන්න නැත්තම් බැලුම්ගල YouTube එකේ නැවත මේක අහන අයට ප්‍රශ්නයක් වෙයිනේ මේ ඇවිල්ලා මේ කියවනවා රටට කියවනවා. ඉතින් ඕවා දන්නව නම් ඕවා ගිහිල්ලා රටේ ආරක්ෂක අංශ වලට කියන්නනේ ඕනේ. ඒතරතුරු දෙන්නනේ ඕනේ. ඕ දීලා තියෙනවා. ඒ දුන්නට පස්සේ තමයි මේ කතා කරන්නේ. සහ අනිත් පැත්තෙන් මාධ්‍යවේදීන් ලෙස සහ මාධ්‍ය ආයතන ලෙස අපේ වගකීම මේ තොරතුරු රටට අනාවරණ කිරීම. ඒ පුරවැසි වගකීම තමයි මේ ඉටු කරමින් ඉන්නේ. ඒ මාධ්‍ය වගකීම තමයි මේ ඉටු කරමින් ඉන්නේ. ඒකේ ටිකක් එහාට ගිහිල්ලා ඒ අපි සතු තොරතුරු
හැකි මට්ටමින් හැකි ප්‍රමාණය අපි ආරක්ෂකංශ වෙත දීලා තියෙනවා. ඒ නිසා ඒ තොරතුරුත් පාවිච්චි කරලා ඒවත් හරිද වැරදිද කියලා බලන්න අනිවාර්යයෙන්. ඒවා වැරදි වෙන්නත් පුළුවන්. ඒවා වැරදි නම් අපිට කියන්නේ ඒවා වැරදි කියලාත්, ඒවා හරි නම් ඒ ඔස්සේ ගිහිල්ලා අදාළ තැන් කොටු කරගන්න, මෙහෙම කයිවාරු ගහන්න කයිවාරු කාර්යයන්ට ඉඩ දෙන්න එපා. ඔව් අනිවාර්යෙන්ම මේක මෙහෙම බලන් හිටියොත් මේක කයිවාරුවක් විතරක් වෙන සිද්ධියක් නෙවෙයි තින්නේ, ගේමත් ගහනවා. මොකද අපි ගාව එකට තොරතුරු තිබෙනවා. ඒ හින්දා නීති අකුරට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මේකෙදි අර අපි මේවා අනාවරණය කරනකොට මේවා එන්නේ කොහෙන්ද? අපේ තොරතුරුකරුව හොයාගෙන නම් එන්නේ පවුන්න කරුණා කරලා. මෙන්න මෙහෙමත් නීති ක්‍රියාත්මක වෙන්න ඕන. මම සංස්කෘත දෙන්නම් 1 second 2 second 3 second දෙන්නම් අල්ලන එක කොඩු ගන්න කරස් ඕ දාන්න second show ඕ දාන්න බඩක් බඩෝ ගෙන කන්ද කලර දෙනානේ එහෙම නැතු කන්ද කරග පිච්චවන කරන්නේ පොඩි එකක් දාන්න දලවන් යට කරේ තුන්වෙනි එකේ හයි කොට දෙන්න ඇඩ් කරන්න එපා තමයි යන්න දෙන්න කොඩ ඕඩිස ගුවන් second එකේ ඕඩිස ගුවන් උඩ ඒ කරංගන බහල ගා පොලිසිය ඉන්න ඕයි දැනගන්න මන්ට කර බඩාව ඩේලි මන්ට ගන්න එයාලා පොලිසිය තන්න හරි රටේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව රැකෙනට තම තමයි මේ net fm බැලුංගල අද අනාවරණය කිරීම කලින් අපි අදට නතර වෙනවා. හැබැයි තව කරන්න අනාවරණයක් ගොඩක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට අනාවරණය කරනවා. මම ඩෙල්ෂා.